දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ලංකාවේ දුප්පත්ම ගමක පන්සලක පවත්වන්න අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරනවා. ජනාධිපතිවරයා සහ මැති ඇමතිවරු බණ ශාලාවේ ඉඳිද්දි නිලධාරීන් මිදුල ඉඳගෙන කමිටු රැස්වීම පවත්වාගෙන ගියා. ඉතින් පත්තරය තුළින් අපි අද ඔබව දැනුවත් කරනට යන්නේ මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ පළමු ප්‍රස්වීමේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගත් තීරණයන් පිළිබඳව ඔබව දැනුවත් කිරීම සඳහා ඊට කලින් මතක් කරගෙන යනවා පත්තරේ අපගේ YouTube channel එක. ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් පහත තිබෙන රතුපාට බටන් එක click කරලා දැම්ම අපිව subscribe කරන්න කියලා. දිස්ත්‍රික්කවල ජන ගැටලුව කඩිනම් විසඳුම් දීමේ අරමුණින් සංවිධානය කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාලාවේ පළමු වැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම හෝමෝදොල රාජකිරි ලෙන් විහාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. සංඛ්‍යා ලේඛන අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ තිබෙන දුප්පත්ම ග්‍රාමයක් වන උඩුගම හෝමෝදොල කොතලාවපුර ග්‍රාමයේ ජනාධිපතිතුමා විසින් තෝරාගනු ලැබුවා. මෙලෙස පැවැත්වෙන දිස්ත්‍රික් කමිටු රැස්වීම සඳහා වැයවන මුදල් සීමා කරමින් ඉන් ලැබෙන ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවටම ලබා දීම ජනාධිපතිතුමාගේ අරමුණ වනවා. සාකච්ඡාවේ ආරම්භයේදී දිස්ත්‍රික්කයේ නගර ග්‍රාමීය ආර්ථික සංවර්ධන සහ ආපදා කළමනාකරණ සැලසුම් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණා. දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන දේශපාලන සමාජ ආර්ථික ගැටලු ක්ෂේත්‍රයේ රසක් ඔස්සේ සාකච්ඡාවටත් ලක් වුණා. දුගී බව තුරන් කිරීම සැමට නිරෝගීමත් දිවියක් මෙන්ම මනා අධ්‍යාපන පසුබිමක් සැකසීම කෘෂි හා ධීවර ක්ෂේත්‍රයන්හි කඩිනම් සංවර්ධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු වුණා. ජනාධිපතිතුමා ප්‍රස්වීමට සහභාගී වීමට යන මග දෙපස රැස්ව සිටි ජනතාව හමු වී ඔවුන්ගෙන් ප්‍රශ්න මොනවාදැයි විමසුවා. කටපොල් වගාවෙන් පරිසරයට වන හානිය පිළිබඳව ඔවුන් පැමිණිලි කළා. සාකච්ඡාවේ පළමු ගැටලු විදිහට ඒ පිළිබඳව අවධානය යොමු කළා. ප්‍රදේශයේ පැන නැගී ඇති ජල හිඟයට කටුපොල් වගාව බෙහෙවින් බලපා තිබෙනවා. ඒ පිළිබඳව විධිමත් පාරිසරික අධ්‍යයනයක් වහාම සිදු කරන ලෙස ජනාධිපතිතුමා අවශ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මෙමගින් ඉහළ ආදායමක් ලැබෙනවා. නමුත් එය පරිසරයට හානියක් සිදු වෙනවා නම් ලාභෙන් පලක් නොවන බවද ජනාධිපතිතුමා සැමටම පෙන්වා දුන්නා. ඒ වගේම වහාම කටුපොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දීමත් ජනාධිපතිතුමා එහිදී සිදු කරනු ලැබුවා. පොල්තෙල් පරිභෝජනයට ජනතාව දිරිගැන්විය යුතුයි. එහි ප්‍රතිඵලයක් විදිහට පොල් වගාව සංවර්ධනය වනු ඇති. රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලා රැසක් ආරම්භ කර තිබෙනවා. එහෙත් එම නිෂ්පාදනවලට අවශ්‍ය රබර් ප්‍රමාණවත් අයුරින් නොලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රබර් වගාව කෘෂි කර්මාන්තයක් ලෙස නගා සිටුවීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන්නා. එය දිරිගැන්වීම පිණිස රබර් ආනයනය වහාම නතර කිරීම පිළිබඳව ජනාධිපතිතුමා අවධානය යොමු වුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු හිඟිය පිළිබඳවද මෙහිදී ප්‍රදේශයේ දේශපාලඥයෝ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළා. කඩිනමින් එම පුරප්පාඩු පෙරවීමටත් ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු මෙන්ම ක්‍රමවේදයන් විධිමත් කිරීමටත් ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. මහින්දෝදිය තාක්ෂණී විද්‍යාගාරය බිහි කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවමින් නව තාක්ෂණීය මගින් කාලීනව ඉංග්‍රීසි ගණිතය විද්‍යාව විෂයන් ඉගැන්වීමට පසුබිම සකසන්නයි එතුමා පැවසුවා. නෙළුව නාගොඩ උඩුගම ඇතුළු ප්‍රදේශ රැස්සක පැන නැගී ඇති පානීය ජල ගැටලුව පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. දිස්ත්‍රික්කයේ පවතින අඩුපාඩු සහ ගැටලු ප්‍රමුඛතා පදනමින් විසඳීමට පියවර ගන්නයි ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. දියත් කර ඇති ප්‍රජා සහ සෙසු ජල ව්‍යාපෘති නිම කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දී පානීය ජලයේ ගැටලුවට විසඳුම් ලබා දෙන්නයි ජනාධිපතිතුමා එහිදී උපදෙස් ලබා දුන්නා. කොන්ත්‍රාත්කරුවන් නිසි අයුරින් වැඩ නිම කර නොමැති නම් ඔවුන් වහාම ඉවත් කරන්නයිද එහිදී උපදෙස් ලබා දුන්නා. ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුවටද සාකච්ඡාවට ලක් වූ ප්‍රමුඛතම කරුණක්. ප්‍රාදේශීය මට්ටමින් ජනතාව දැනුවත් කර නිෂ්කාශන ව්‍යාපෘතිවලට සහය වන ලෙස ජනාධිපතිතුමා පළාත් පාලන ආයතනවලට දැනුම් ලබා දුන්නා. ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන යාවත් කිරීම කෙරෙහිද අවධානය යොමු වුණා. වෛද්‍යවරු හෙදියන් ප්‍රමාණවත් අයුරින් ඒවාට යොමු කර ජනතාවට අවශ්‍ය
අවශ්‍ය පහසුකම් සලසා දෙන්නයි සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දුන් ජනාධිපතිතුමා. එමගින් කොළඹ සහ ප්‍රධාන නගර ආශ්‍රිත රෝහල්වල තදබදය විශාල වශයෙන් අඩු කරගත හැකි බවද එහිදී පෙන්වා දුන්නා. ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග හා පාලම් ඉදිකිරීම, ගංවතුර පාලනය, නාගරික සංවර්ධනයේදීද බලපා ඇති ගැටලුවලට විසඳුම් ලබාදීම කෙරෙහිද අවධානය යොමු වුණා. මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී ස්ථානයක් ගාල්ල දිස්ත්‍රික්කයට හිමි වනවා. හික්කඩුව වෙරළ තීරයේ සංචාරකයන්ගේ ආරක්ෂාව සහ ප්‍රදේශයේ වැදගත්කම පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. උණුවටුන ආශ්‍රිත සංචාරක පොලිසියක් වහාම ඉදිකිරීමට තීරණය ගැනුණා. දීවර කර්මාන්තයට සහ උණුවටුන ආශ්‍රිතව සංචාරක පොලිසියක් වහාම ඉදිකිරීමට එහිදී තීරණය කෙරුණා. දීවර කර්මාන්තය නගා සිටුවීමට දිස්ත්‍රික්කයේ ඇති දීවර වරාය ආශ්‍රිත ගැටලු හඳුනාගෙන ඒ අමාත්‍යංශ වෙත වගකීම් පැවරීමටද පියවර ගනු ලැබුවා. හඳුනාගත් ජල ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නයි ඒ අමාත්‍යංශ නිලධාරීන්ට ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. අද දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මතු කෙරුණු ඇතැම් ගැටලුවලට ඒ මොහොතේදීම විසඳුම් ලබා දුන්නා. ඒ අනුව උඩුගම රෝහලට ජල බෞසරයක් සැපයීම, විදුහල්පතිවරු නැති පාසල්වලට විදුහල්පතිවරු පත්කිරීම, සුළු පරිමාණ ජල සම්පාදන ව්‍යාපෘති සඳහා හිඟ මුදල් ලබා දීම වනවා. ගාල්ල දිස්ත්‍රික් නායක අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අග්‍රමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්යන මහත්වරු ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු සහ නිලධාරීන් එක්ව සිටියා. දීප ව්‍යාප්තව පැවැත්වෙන දිස්ත්‍රික් කමිටු රැස්වීම මාලාවට සමගාමීව පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් පැල සිටුවීමේ වැඩසටහනක්ද ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවා තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ පැල 300ක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භකයේ සටනහන් කරමින් ජනාධිපතිතුමා විහාරස්ථාන භූමියේ පැලයක් රෝපණය කරනු ලැබුවා. රැස්වීමට පැමිණි ජනාධිපතිතුමා විහාරාධිපති ස්වාමින් වහන්සේ බැහැදෙක ආශිර්වාද ලබා ගැනීමටත් අමතක කළේ නැහැ. ඒ අනුව මීට පෙරත් අධිගරු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා ලංකාවේ සිටින ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවත් විමසා බැලුවා. වර්තමානයේ කාර්ය බහුල ජීවන රටාවක් හේතුවෙන් ජනතාව සාම්ප්‍රදායික ආහාරවලින් ඈත්ව ක්ෂණික කෙටි ආහාර රටාවක යොමුව තිබෙනවා. අධික ලෙස සීනි අඩංගු පෝෂණ කොටස් අඩු වූ මේ ආහාර රටාව තුළ ළමා මන්ද පෝෂණයේ දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ළමා මන්ද පෝෂණය අඩු කිරීමට ශ්‍රී ලංකාව පියවර රැසක් ගෙන තිබුණත් ඒවා කොතරම් ඵලදායිද යන්න ප්‍රශ්නාර්ථයක් බව ලෝක බැංකුව නියෝජිතයන් එහිදී ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා ඉදිරියේ පෙන්වා දුන්නා. ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණයට මූලිකම හේතුවක් වන දිලිඳු බව පිටු දැකීම අත්‍යවශ්‍ය වූ සාධකයක් බව. අපගේ ආර්ථික ව්‍යාපෘති පදනම්ව ඇතියෙන්නේ ජනතාව කේන්ද්‍රීය ආර්ථික මොඩලයක් මතයි. දිලිඳු ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම අපගේ අභිප්‍රායයි. ඒ සඳහා අප මේ වන විටත් වැඩසටහන් රසක් ආරම්භ කරලා තියෙනවා. දිලිඳු පවුල්වල සමාජිකයන්ට රැකියා ලක්ෂ්‍යයක් ලබා දීම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව ඇති පරිදි දිලිඳු පවුල් සඳහා සහනාධාර ලබා දීම ඇතුළු වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙන බව රාජපක්ෂ ජනාධිපතිතුමා එහිදී ඒ නිලධාරීන් ඉදිරියේ පෙන්වා දුන්නා. ළමයෙකු පරිපූර්ණ ලෙස වැඩීමේදී ඔහු ජීවත්වන පරිසරයේ ඇති වටිනාකමද ජනාධිපතිතුමා පැහැදිලි කරනු ලැබුවා. පෙර පැවැත්වුණු රජ්‍ය සමයේ පැල්පත් වාසීන් නව නිවාසවල පදිංචි කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කළා. වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපට අවශ්‍යයි. ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් පැවසුවා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 1/3ක් පමණ නිරත වන්නේ කෘෂිකර්මය සහ ඒ ආශ්‍රිත රැකියාවලයි. මේ අංශයේ දියුණු කිරීමට නියෝජිතයන්ගේ සහය ඉල්ලා සිටි ජනාධිපතිතුමා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඵලදායීතාවය, ආහාර සුරක්ෂිතතාවය මෙන්ම දිලිඳු ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නංවා ගැනීමට හැකිවීමෙන් දරුවන්ට මනා පෝෂණයක් සැලසීමේ අවස්ථාව හිමිවන බව පෙන්වා දුන්නා. දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් සලකා බැලීමේදී දියුණු කළ යුතු තවත් ක්ෂේත්‍රයක් ලෙස දීවර සහ දියර කිරි කර්මාන්තය පෙන්වා දුන් රාජපක්ෂ ජනාධිපතිතුමා දියර කිරි නිෂ්පාදනයේ ඉහළ නැංවීමට සහාය වන ලෙස නියෝජිත පිරිසන්ගෙන් ඉල්ලා සිටියා. සෞඛ්‍ය ආරක්ෂිත ක්ෂේත්‍රයේ දියුණුවට ශ්‍රී ලංකාවේ විශාල පිරිවැයක් දරනවා. ගුණාත්මක ඖෂධ දැරිය හැකි මිලකට ලබා දීම වැනි ගැටලුවලට මේ වන විට අප මුහුණ දී සිටිනවා. ග්‍රාමීය සෞඛ්‍ය සේවාවන්හින් තත්ත්වයන් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයන්ද ජනාධිපතිතුමා එහිදී පැහැදිලි කර සිටියා. ගමින් ගමට ගිහිල්ලා මිනිසුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්නට
අතිකරු ජනාධිපති ගෝටබේ රාජපක්ෂ මහතාගත් මේ තීරණය පිළිබඳවත් විශාල වියදම් නොකර කමිටු රැස්වීම පවත්වා එයින් ඉතිරි වෙන ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබා දීමටගත් මේ තීරණය පිළිබඳවත් ඔබගේ අදහස් පහතින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නට එපා. ඒ වගේම රට විනුවෙන් එතුමාගත් මේ තීරණයන් පිළිබඳව ඔබ එකඟ වෙනවා නම් වීඩියෝටත් ලයික් එකක් දාලා තවත් කෙනෙකුට මේ වීඩියෝ නරඹන්නට ෂෙයා කරන්නත් අමතක කරන්නට එපා.